දේශසීමාව තුළ හටගත් ගැටුම්කාරී තත්ත්වයෙන් පසු ඉන්දියාව තුළ චීන බාණ්ඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ ඉන්දිය සෙබළුන් 20 දෙනෙකු ඝාතනය කර තවත් 100 දෙනෙකුට තුවාල සිදු කිරීමට විරෝධය පළ කරමිනුයි. ඒ අනුව චීනෙන් ගෙන්වන සියලු බාණ්ඩ සහ චීන ආහාර අලවිසල්ද වර්ජනය කරන ලෙසයි ඉන්දිය රාජ්‍ය අමාත්‍ය රාම්දාස් ඇත්වේල් ජනතාවගෙන් ඉල්ලීමක් කළේ. චීන සමාගම් වලට ලබා දී තිබූ දෙවැන්ත කොන්ත්‍රාත්තු අවලංගු කිරීමටද ඉන්දිය රජය පියවරගෙන තිබෙනවා. කිලෝමීටර 400ක දුම්රිය මාර්ග සහ සංඥා පද්ධති ඉදිකිරීමට ලබා දුන් කොන්ත්‍රාත්තුවක්ද ඊට ඇතුළත්. චීන සමාගම් 4කට ලබා දී තිබූ දුම්රිය මාර්ග ආශ්‍රිත කොන්ත්‍රාත්තු කිහිපයක්ද අවලංගු කළ බවයි ඉන්දියාවේ දුම්රිය කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. චීන බාණ්ඩවල අවම ප්‍රමිතිය සහ චීනයට විරෝධය පළ කිරීම මෙම තහනමේ හේතුවක් බවයි ඉන්දිය බලධාරීන් පවසන්නේ. ඉන්දියාවේ ප්‍රධානතම සන්නිවේදන සමාගම වන ටෙලිකොම් දෙපාර්තමේන්තුවටද චීනයෙන් උපකරණ ලබා ගැනීම තහනම් කර තිබෙනවා. චීන තාක්ෂණික උපකරණ හරහා ආරක්ෂාව සම්බන්ධ ගැටලු මතුවිය හැකි බැවිනුයි මෙම උපදෙස් ලබා දී ඇත්තේ. ඉන්දියාවේ සියලුම පුද්ගලික සමාගම් වෙත දන්වා ඇත්තේ චීනය සමග වෙළඳ ගනුදෙනු වලින් වළකින ලෙසයි. ඉන්දියාවේ සුප්‍රකට පුද්ගලයන් වන අමිතාබ් බච්චන්, විරාට් කොහ්ලි, අක්ෂේ කුමාර්, මහේන්ද්ර සිංහ ධෝනි සහ සචින් තෙන්දුල්කර් වෙතද චීන බාණ්ඩ ප්‍රවර්ධනයෙන් වළකින ලෙස ඉල්ලීමක් සිදු කර තිබෙනවා. ඒ චීන විරෝධී ಭಾರತೀಯ සාමන් හමාරා අභිමාන් නම් ව්‍යාපාරය හරහායි. ඉන්දියාව තුළ ප්‍රතික්ෂේප වීම හේතුවෙන් චීන සමාගම් රැසක වෙළඳ කටයුතු බිඳ වැටී ඇති බවයි NDTV පුවත් සේවය වාර්තා කළේ. චීනයේ නිෂ්පාදනයන් වන වේවෝ සහ ඕපෝ සේවාවන්ද මෙම අර්බුදයට ලක්ව තිබෙනවා. වාර්ෂිකව ඉන්දියාව තුළ බාණ්ඩ හා සේවා අලවියෙන් චීනය උපයන ආදායම ඩොලර් බිලියන 80කට අධිකයි. එය වසරකදී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයට සමාන වෙනවා. මෙම සම්පූර්ණ ආදායම චීනයට අහිමි කිරීම ඉන්දියාවේ ප්‍රධාන වෙළඳ සංගමේ අරමුණ වී තිබෙනවා. මේ අතර ගැල්වාන් නිම්නයේ ගැටුමෙන් පසු තම අත්අඩංගුවේ පසු වූ ඉන්දිය සෙබළුන් දස දෙනෙකු චීනය විසින් මුදාහැර තිබුණා. මෙම ගැටුමේදී ඉන්දිය සෙබළුන් 18 දෙනෙකු බරපතල තුවාල ලැබූ අතර තවත් 100කට ආසන්න සංඛ්‍යාවක් සුළු තුවාල ලබා තිබුණා. ගැටුමේදී චීන සෙබළුන් 43 දෙනෙකු මරණයට පත්ව ඇති බවයි ඉන්දිය බුද්ධ්‍යංශ අනාවරණ කරන්නේ. එහෙත් චීනය විසින් එම දත්ත ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ අතර ගැල්වාන් ගංගාව බුල්ඩෝසර යොදා ගනිමින් හරස් කිරීමට චීනය කටයුතු කරමින් පවතින බවයි චන්ද්‍රිකා ඡායාරූප මගින් හෙළි වී ඇත්තේ. එබැවින් ඉන්දිය හමුදාව එම කලාපයේ කඳවුරු ඉදිකිරීමද ආරම්භ කර තිබෙනවා. ඒ හරහා දේශ සීමාවේ ගැටුම් බරපතල මට්ටමින් ඉහළ යා හැකි බවටයි අනතුරු ඇඟවෙන්නේ. ලොව වටා වැදගත් පුවත් දිනපතා නරඹන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.